ෂට් අප් ලෝස් කියන තේමාව යටතේ නීතිඥ සාමූහික සහ සිවිල් සංවිධාන විසින් මේ සංවිධානය කරපු මේ වැඩසටහනට පැමිණීම ගැන මම ඔබ සියලු දෙනාට ස්තුති කරනවා. අපි මේ නම තෝරගත්ත ඇතරම මහාචාර්ය සවිත්‍රි ගුණසේකර මහත්මිය තමයි යෝජනා කරේ මේ නෝ ෂට් අප් ලෝස් කියන මාතෘකාව. ඉතින් අපි කල්පනා කරනකොට පහුගිය අවුරුද්ද විශේෂයෙන්ම නමුත් ඊට පෙර මේ ෂටප් නීති සහ මේ ෂටප් සංස්කෘතිය අපේ රටේ වර්ධනය වෙලා තියෙනවා. අපි කවුරුත් දැක්කා මේ ඊට මාස කීපයකට ඉස්සෙල්ලා අපේ රටේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්ට කියනවා ෂටප් ඇන්ඩ් සිට් ඩවුන් කියලා. දැන් මේ ඔන්ලයින් සේෆ්ටි පනත් කෙටුම්පත සහ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත හරහා ජනාධිපතිතුමා මේ රටේ ජනතාවට ජනාධිපතිතුමා විතරක් නෙවෙයි මේ රටේ ආණ්ඩුව මේ රටේ ජනතාවට කියන්නේ ෂට් අප් ඇන්ඩ් සිට් ඩවුන් කියලා. ඒ කියන්නේ මේ ජනතාවගෙන් කියන්නේ ප්‍රශ්න කරන්න එපා. මේ රටේ වෙන දූෂණය වංචාව ගැන ප්‍රශ්න කරන්න එපා. ආර්ථික ක්ෂේත්‍රයේ වෙච්ච හානිය දැනටත් සිදුවන පීඩාවන් ගැන ප්‍රශ්න කරන්න එපා. ආර්ථිකය සම්බන්ධයෙන් රජය යෝජනා කරන විසඳු එහෙමම බාරගන්න ඒ ගැන ප්‍රශ්න කරන්න එපා කියලා. මම හිතන්නේ අපි ඒ නිසාමයි අපි මේ ෂට් අප් සංස්කෘතියට විරුද්ධ විය යුතු වන්නේ. මම මේ කතාව මේ දේශනය කරන්න ලෑස්ති වෙනකොට මම කල්පනා කරා පහුගිය අවුරුද්ද ගත්තොත් මොන මොන අවස්ථාවලද රජය ජනතාව නිශ්ශබ්ද කරන්න උත්සාහ කරලා තියෙන්නේ. අපි දන්නවා මේ වෙනකොට පෙළපාලියක් යන්න බෑ. දෙතුන් දෙනෙක් පෙළපාලියක ගියත් පොලිසිය 100ක් විතර වට කරගෙන ඒ පෙළපාලිය මර්ධනය කරනවා. මම දැක්ක එදා පහුගිය සතියේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී පොලිස් ආඥා පනත ගැන කතා කරනවා. ඒකත් යොදාගන්නේ මේ ෂට් අප් සංස්කෘතියේ කොටසක් හැටියට. අද බොහෝ වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා තියෙනවා. විවිධ ආකාරයෙන් නිශ්ශබ්ද කරලා තියෙනවා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ජනාධිපතිතුමා කෙලින්ම ෂට් අප් ඇන්ඩ් සිට් ඩවුන් කිව්වා විතරක් නෙවෙයි. මන්ත්‍රීවරුත් මේ අවනත වෙලා තියෙනවා මේ සිස්ටම් එකට. පුවත්පත් කලාවේදී මාධ්‍යවේදීන් ප්‍රති අවන පණිවිඩය තමයි ෂට් අප් ඇන්ඩ් සිට් ඩවුන් කියන එක. දැන් ඒ විතරක් නෙවෙයි අධිකරණේ. දැන් අධිකරණයට කෙලින්ම ෂට් අප් ඇන්ඩ් සිට් ඩවුන් කියලා කියන්නේ නැහැ. හැබැයි අධිකරණය තීන්දුව දෙනකොට ඒවට අවනත නොවි අධිකරණ විනිශ්චයකාරවරුන්ව පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට ගෙන්වන්න උත්සාහ කරමින් එක්තරා ආකාරයකින් රජය මේ රටේ අධිකරණයටත් පණිවිඩයක් එවලා තියෙනවා. ඒ විදිහටම ෂට් අප් ඇන්ඩ් සිට් ඩවුන් කියලා. දැන් පහුගිය කාලේ පොලිස්පති අපේ වත්මන් පොලිස්පතිතුමාට මම හිතන 4 වෙනි වතාවට ඔහුගේ සේවා දිවුවක් ලබා දුන්නා. එතකොට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව මීට සති 3කට ඉස්සෙල්ලා ඒක ප්‍රතික්ෂේප කළා. ප්‍රතික්ෂේප කරාට කමන්නේ ජනාධිපතිතුමා නැවතත් පොලිස්පතිතුමාට සති 3ක සේවා දිවුවක් දීලා තියෙනවා. එක්තරා ආකාරයකින් ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවටත් යවන පණිවිඩය තමයි ෂට් අප් ඇන්ඩ් සිට් ඩවුන් කියන එක. දැන් මේ ආකාරයට අපි මේ ෂට් අප් නීති ඉවසිය යුතුද? මට මේ අපේ කැඳුම් කරු වෙන ජයන්ත දෙහිඅත්තගේ මහත්මයා මට කිව්වා වෙන රටවල් වල වෙච්ච දේවල් ආශ්‍රයෙන් මගේ දේශනය කරන්න කියලා. එක උදාහරණයක් තමයි චීනය. 20:20 වෛද්‍යවරේ ලී වෙන් ලේන් කියන වෛද්‍යවරයා ජනවාරි මාසේ 20:20 ජනවාරි මාසේ WeChat group එකක පණිවිඩයක් යවනවා මේ අලුත් වෛරසයක් හොයාගෙන තියෙනවායි කියලා. එහෙම කියනකොට බලධාරීන් විසින් චීනයේ බලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට අරගෙන ඔහුට බලපෑම් කරනවා මේ අලුත් වෛරසය ගැන කතා කරන්න එපයි කියලා. ඊජිප්තුවේ 2 දෙකකට විතර ඉස්සෙල්ලා 113 දෙනෙක් අත්අඩංගුවට ගන්නවා. සමහර අය අත්අඩංගුවට ගන්නේ ෆුට්බෝල් පාපන්දු කණ්ඩායමකට සපෝට් කරයි කියලා. තව එක්කෙනෙක් අත්අඩංගුවට ගන්නේ ලිංගික හිංසනයට විරුද්ධව කතා කරයි කියලා අත්අඩංගුවට ගන්නවා.
මාස ගානක් රැඳුම් භාරයේ තබා ගන්නවා. 2019 ෆිලිපීනයේ මාරියා රේසා කියන ඔන්ලයින් ජර්නලිස්ට්ව අත්අඩංගුවට අරගෙන ඇයට විරුද්ධ නඩු පවරනවා. ඒ රටේ වෙන අධිකරණමය නොවන ඝාතන වලට පිළිබඳව වාර්තා කරයි කියලා. මේ විවිධ රටවල් වල ආසියාවේ අප්‍රිකාවේ විවිධ රටවල් වල වලින් අපිට උදාහරණ ගන්න පුළුවන් මේ ෂටප් ලෝස් ගැන. ඇයි මේ ෂටප් ලෝස් වලට අපි එරෙහි වෙන්න ඕනේ? අපි දැක්ක පහුගිය කාලේ මේ රටේ ආර්ථිකය කඩා වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දි ඒ ගැන කවුරුත් කතා කරේ නැහැ. මේ රටේ කෝපරේට් සෙක්ටර් එක වාණිජ අංශේ ඉහළම අය අපිත් එක්ක කතා කරනකොට අපි එයාගෙන් අහනකොට ඇයි මේවා ගැන කතා කරන්නේ නැත්තේ? මට මතකයි 2021 දෙසැම්බර් මාසේ අපි මේ රටේ වාණිජාංශයේ ප්‍රධානීන් එක්ක සාකච්ඡාවක් පැවැත්වුවා ඒ කාලේ නීතිඥ සංගමයේ. එහෙම සාකච්ඡා පවත්වලා ඒ අය ඒ වෙලාවේ කිව්වා අපි හිතනවා ඉස්සරහට ලංකාවේ ආර්ථිකය බිඳ වැටෙනවායි කියලා. අපි ඇහුවා ඒගොල්ලන්ගෙන් ඇයි මේ ගැන කතා කරන්නේ නැත්තේ කියලා. ප්‍රසිද්ධියේ කතා කරන්නේ නැත්තේ කියලා. එයා කිව්වා අපි ප්‍රසිද්ධිය කතා කරන්නේ ඒ වගේන ප්‍රසිද්ධිය කතා කරන්න කැමති නැහැ. ඒ වගේම තමයි මේ රටේ අල්ලස් හා දූෂණය. අපි දන්නවා පහුගිය කාලේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ වෙච්ච දූෂිත ක්‍රියාවන් සම්බන්ධයෙන් එක වෛද්‍යවරයෙක් ඒ පිළිබඳව කතා කරන වෛද්‍යවරයෙක් එක පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වුවයි කියලා ඔහුගේ වැඩ තහනම් කරා. ඒකත් තව මේ ෂටප් නීතියකට උදාහරණයක්. මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න නම් මේ රටේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආරක්ෂා කරන්න ඕනේ. ඒ නිසා තමයි මීට අවුරුදු ගණනාවක් ඉස්සෙල්ල ජෝසප් පෙරේරා ඉදිරිව නීතිපති නඩුවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිශ්චයසනයක් තීරණය කරේ. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය කියන්නේ ඉංග්‍රීසියෙන් කියනවා is the matrix of all other rights. වෙනත් සියලු අයිතිවාසිකම් වල පදනම තමයි අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස. මේ රටේ ජනතාවගේ සිතීමේ නිදහස, සමානාත්මකතාවයට තියෙන නිදහස, සෞඛ්‍ය අයිතීන් වලට තියෙන නිදහස, ආර්ථික අයිතීන් වලට තියෙන නිදහස, මේ හැම නිදහසකටම පදනම වෙන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස. ඒ නිසා තමයි මේ අයිතිය අපි ආරක්ෂා කරන්න ඕනේ, වෙනුවෙන් සටන් කරන්න ඕනේ. මං හිතන්නේ මෙතන ඉන්න අද මේ රැස්වීමේ ඉන්න බොහොමයක්කට මේ ගැන කියන්න දෙයක් නැහැ. දැනටමත් ඔබ සියලු දෙනා මේ ගැන මේක අපි හැමෝම පිළිගන්නවා මේ අයිතිය තියෙන්න ඕනේ කියලා. හැබැයි අපි කොහොමද මේ පණිවිඩේ මෙතන එහාට ගෙනියන්නේ? මේ රටේ ජනතාව අතර කොහොමද අපි අවදි කිරීමක් කරන්නේ? මේ තමුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියේ වටිනාකම, ඒ වෙනුවෙන් සටන් කිරීමේ වැදගත්කම ගැන අපි කොහොමද මේ පණිවිඩය ගෙනියන්නේ? මේ සම්මන්ත්‍රණය ආරම්භයක් පමණක් විය යුතුයි. හෙට දින ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මේ ඔන්ලයින් සේෆ්ටි පනත පිළිබඳව අපිට දැනගන්න ලැබෙයි. නමුත් මේ රටේ අධිකරණය කෙරෙහි විතරක් අපි බලාපොරොත්තු තියන්න නරකයි. මේ රටේ අධිකරණය සියලු දේවල් වලට විසඳුමක් නෙවෙයි. අධිකරණයේ පනත් කෙටුම් පතක් දිහා බලන්නේ එහි ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව පමණයි. නමුත් මේ පනත් කෙටුම් පතේ හොඳ නරක, ඒකේ ප්‍රායෝගික භාවය, ඒකෙන් වෙන්න පුළුවන් ඵල විපාක ගැන සමහර විට අධිකරණය ඒ තරම් බලන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා අපේ අධිකරණයේ ක්‍රියාමාර්ගවලට එහායින් ගිය ක්‍රියාමාර්ගයන් ගැන අපි හිතන්න ඕනේ. මේ රටේ ජනතාව දැනුවත් කරන්න ඕනේ ඇයි මේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මේ තරම් වැදගත් වෙන්නේ කියලා. එහෙම නැත්තම් එමුනේ ඒ වගේම මේ පනත් කෙටුම් පත සහ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම් පත මේ දෙකම පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණාම අවසාන වශයෙන් මේ පිළිබඳව තීරණ ගන්න මන්ත්‍රීවරු. මේ රටේ මන්ත්‍රීවරුන් තීරණ ගන්නත් ඕනේ මේ පනත් කෙටුම් පත වල ඵල විපාක ගැන. අපි දන්නවා මේ රටේ මේ ෂටප් ලෝස් අලුත් දෙයක් නෙවෙයි. 1970 ගණන් වල නැත්නම් 60 ගණන් වල සිට එක වෙලාවක ලේක් හවුස් පුවත්පත් සමාගම ජනසත් කරන්න උත්සාහයක් තිබ්බා මුලින්ම 60 ගණන් වල. ඊට පස්සේ 73 ලේක් හවුස් එක රජයට පවර ගත්තා. 74 දවස පත්තරේ සීල් තිබ්බා.
ඒ අවුරුද්ද මතක හැටියට ඊට පස්සේ ඇත්තපත්තර සීල් තිබ්බ අවස්ථාවක් තියෙනවා. ජයජ ජයවර්ධන ජනාධිපතිවරයා යටතේ හදිසි නීති රෙගුලාසි යටතේ නිසි බලධාරීෙක් පත් කරපු වත්පත් කපා හරින. ඉතින් මේ මේ රටේ ඉතිහාසයක් තියෙනවා මේ ආකාරයෙන් ජනතාවගේ අයිතිවාසිකම් මර්ධනය කරන්න. නමුත් මේක මේ මේ පනත් කෙටුම්පත් වලට අත උස්සන මන්ත්‍රීවරුන් මතක තියාගන්න ඕනේ. කවදා හරි මේ පනත් කෙටුම්පත් මේ නීතිම ඒ මන්ත්‍රීවරුන්ට විරුද්ධවත් පාවිච්චි වෙනවා. අද ආණ්ඩු පක්ෂයේ ඉන්න ජනාධිපතිවරයා වෙන්න පුළුවන්, මහජන ආරක්ෂක ඇමතිවරයා වෙන්න පුළුවන්, වෙනත් ඇමතිවරු වෙන්න පුළුවන්. මතක තියාගන්න ඕනේ ඒ අය විපක්ෂයට යන දවසේ ඒ අය විපක්ෂයේ ඉන්න කොටත් මේ ෂට් අප් ලෝස් ඒ අයට එරෙහිවත් භාවිතා කරන්න පුළුවන් කියලා. මේ නිසා තමයි අපි මේ ෂට් අප් නීති වලට එරෙහි වෙන්න ඕනේ. මේ ෂට් අප් නීති තුලින් මේ කටවහන නීති තුලින් වෙන්නේ මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍යයට, මේ රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් වලට සහ ඔවුන්ගේ එදිනෙදා ජීවත් වීමට තියෙන අයිතිය විනාශ වෙන එක තමයි මේ නීති වලින් වෙන්නේ. ඒ නිසා තමයි අපි ඉල්ලා සිටින්නේ සියලු දෙනාගෙන්ම මේ මේ පනත්වල බරපතලභාවය අපි තේරුම් ගමු. ඒ තේරුම් අරගෙන ඒකට එරෙහිව කටයුතු කරමු. අංශ දෙකක් තියෙනවා මේ ගැන වැඩි උනන්දුවක් දක්වන්නේ නැති. එකක් තමයි මේ රටේ ඉන්න ජාත්‍යන්තර ප්‍රජාව මම හිතන්නේ ප්‍රමාණවත්ව බලපෑමක් කරන්නේ නැහැ රජයට මෙවැනි මර්ධනකාරී නීතිවලට එරෙහිව. ඒක එකක්. දෙවැනි එක තමයි මේ රටේ කෝපරේට් සෙක්ටර් එක, මේ රටේ සමාගම්, ඉහළම පෙළේ සමාගම්, ඒ අයට හයියක් නැහැ මේ මර්ධනකාරී නීතිවලට එරෙහිව කතා කරන්න. නමුත් අපි ජනතාව හැටියට අපිට මේ අංශවලට බලපෑම් කරන්න පුළුවන් මේ ගැන ක්‍රියාත්මක වෙන්න කියලා. ක්‍රියා මේ මේ මෙවැනි කටවහන නීතිවලට එරෙහි වෙන්න කියලා අපි බලපෑම් කළ යුතු වෙනවා. නැවතත් ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙන ගමම්ම අපි ආරාධනා කරන නීතිඥ සාමූහිකයත්, ඒ වගේම අද දින මේ රැස්වීම සංවිධානය කරන සියලු සංවිධාන වෙනුවෙනුත් මේ සටන, මේ මර්ධනකාරී නීතිවලට එරෙහි සටන දිගටම අපි ගෙන යමු. මේක එකම විසඳුමයි තියෙන්නේ. මේ පනත් කෙටුම්පත් දෙකම ඉල්ලා අස්කරගත යුතු තත්වයකට අපි රජය ගේන්න ඕනේ. ස්තුතියි.